වික්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ යටතේ 2022 යලකන්නේ විවගව ආරම්භ කර ඇති ගොවීන්ට අසුරු නැලීමට ඉන්ධන ලබා දීම සිදු කර තිබුණා. වීරපුර ගොවි සංවිධානයේ ලියාපදිංචි ගොවීන් සඳහා අක්කරයකට ඩීසල් ලීටර් 16 බැගින් මෙහිදී ලබා දී තිබුණා. නුවරඑළිය එළවලු ගොවීන් දැඩි අසිරුතාවයකට පත් වී තිබෙනවා. ඒ රසායනික පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍යවල ප්‍රමිතිය අඩුවීම සහ ඒවායේ මිල ගණන් දැඩි ලෙස ඉහළ යාම නිසායි. මෙනිසා තමන්ට එළවලු වගාවෙන් ඉවත් වීමට සිදු වී ඇති බවයි නුවරඑළිය සඳතැන්න ප්‍රදේශයේ පාරම්පරික එළවලු ගොවීන් පවසන්නේ. පොහොරවල ප්‍රමිතිය අඩු නිසා එළවලු වගාවන්වල අස්වැන්නත් අඩු බවයි ගොවීන් චෝදනා කරන්නේ. රුපියල් 25,000කට අධික මිලකට ගන්න පොහොරත් කිසිම ප්‍රමිතියකින් නැති පොහොර එකක් අපිට හම් වෙන්නේ. ගොඩක් වෙලාවට මේ තියෙන ගොවිතැන් කටයුතු මේ අවසාන කන්නේ වෙන්න ඇති මට හිතෙන්නේ ඉබේම නැතිවෙන තත්යකට පත් වෙලා තියෙන්නේ. හදපු එකේ ප්‍රමාණය අඩු වෙලා තිනවා ඔක්කොම මේ ගොළුවෙළු කාලා තියෙන්නේ. මේ ගොළුවෙළු නාසක 500ක් ඇවිල්ලා දැන් මිල 3900යි. පණු බෙහෙත් බෝතලයක් ඇවිල්ලා රුපියල් 6000යි. දැන් බෙහෙත් නෑ ගන්න. පොහොර ඇවිල්ලා රුපියල් 20000යි 25000යි එහෙම මිලකට තමයි යන්නේ. ඉදිරියේදී දැන් මේ කැරට් එළවලු සියල්ල මේ නැති වෙනවා රටට. අපි ගොවියෙන් ආරක්ෂා කරන්න මොකක් හරි වැඩපිළිවෙලක් යොදන්නම වෙනවා. රටේ තියෙන දේ නෙමේ ඇත්තටම වෙන්නේ. තව අවුරුද්දක් දෙකක් යනකොට ඇත්තටම සාගින්නේ මැරෙන තත්යක් ඇති වෙනවා. මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අපේ රටේ ගොවියා කියන නිස්පාදන වියදම දැන් රුපියල් 135 140 වෙනවා වී කිලෝ එක. එහෙම නිස්පාදන වියදමක් කරනකොට 120ට වී කිලෝ ගන්න තීන්දුව කරේක. වෙළඳපළ ඇතුලේ යම් මිලක් ගොවියට හම් වුණා. ඒක වහලා දාලා ඒක නතර කරලා දැන් 120ට ගන්නවා කියපු වී කිලෝ එකට දෙන්න රණ්ඩු වෙමින් ඉන්නවා. ඒසා අපි කියනවා මුදලාලි රණ්ඩු වෙන්න යන්න එපා. මුදලාලිට අඩු මිලට වී ටික හම්බ වෙනවා නම් මුදලාලි කැමති. මෝල ඇතුළට දාගත්තට පස්සේ මිල තීන්දුව කරන්නේ මුදලාලි. ඒක අපි දන්නවා. ඉදිරි මාස 6 රටේ උග්‍ර හාල් හිගයක් එනවා. වෙන්න මේ සහල් හිගයත් එක්ක මුදලාලිලා කරන දේ තමයි හාල් මිල වැඩි කරන්නේ.